දම්ම සවෙනකාලු අයම්බදන්త දම්ම සවනකාලු අයම්බදන්త දම්ම සවෙනකාලු අයම්බදත නමුතසේ භගවතුో අරතුో සම්මා සම්බුද්ධසේ नमो तस्य नमो तस्य भगवतो अर्हतो सम सम्बुद्धस्य तेन भगवता जानता पशतार्हता सम सं बुन्द చದార දంముందే సా ఉందందింట యమඥతవాచದస్ವచసుන්తటే අగారస్మනగారియం පంభජతోత ್రද్ధవන්త ಕాරనిక පింవతున్ని త್లో खाాగ్రವు भाాగ్්‍යవతು అරිහతು, දසබලධාरी සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසිං මहाකරුණාවන් දේශනා කරන ලද්ද වටිना සूत्र්‍ර පාටය कोුයි ධර්මදේශනය සඳහා මාत्रෘකා කරන්ටය දුुනේ ධर्මस्්‍රවනය කියන්නේ නිවනට පිවිसी में दොරටුවක් අපේ බුද්ධ शाසනයේ තියනවා නිවනට පිවිसी में दොරටු පහක් විමුुक्තා එතනශීර් ස පංචක කියලා පළමුුවවෙන්න බණ ඇසීම දෙවෙන්න බණ දෙසීම තුන්වෙන්න ධර්ම සධ්‍යායනය අතරවෙන්න ධර්ම සම්මාර්ශණය පස්වෙන්න භාවනාව එහනම් මේ ධර්මශ්‍රවනය කියන එක නිවන්දොරටුවක් වෙන්නේ කොහොමැද අට්ටීකත්වා මනසිකත්වා සබබංචේට සෝ සමන්වා හරිත්වා ඕහිත සෝතෝ දම්මන් සුනාති අනුවෙන් බණය සුවොත්තමයි ඒක නිවන්දොරටුවක් වෙන්නේ බනාහන්න වාඩිවෙච්ච වෙලා විඳලා වටපිට බලන් නැතිව උඩබිමබලන් නැතිවහස්තපාද මකවිකාරදක්වන් නැතුව. භාවනාවකට වා්‍යියනාක්ම සමාධිගතව ඒ දහම්පාදයට සවන්දුන්නො තමයි නිවන්දොරටුව බෞටපත්වෙන්නේ. පිංවතුන් අහ ඇති අපේ සරුවත්නයන් වහන්සේ ලොවතුඩා බුද්ධත්වයට පත්වෙලා මාස දෙකක්පිරණ ඇසලපුර පසලොස්ස පොහෝ දවසේදී. බරණස ඉසිපතන මිගදායේදී අනුත්තර ධම්මචක්කා පවත්තන සූත්‍රය පැවැත්තුවා. එදායේ දේශන අවසාන වෙනකොට දහටකෝටියයා බ්‍රක්්මය රහත්තුනා කොන්ඩය ස්වාමින් වහන්සේ ඇතුළෝ අසංකෙයක් පිරිස සෝවානාදි මාර්ග පලාබෝධ කරගත්තා. ඔය වගේම මහාමංගල සූත්‍රය පරාභාව සූත්‍රය තුවටක සූත්‍රයාදී දේශනාවන් අවසානයේදී, පෝටි ලක්ෂයක් දෙනා බැගිං අරිහත්වයට පත්පෙලා තියෙනවා. කිරි මේ තර අති විශාල ප්‍රමාණයක් මගපලනිවන්සුව ලැබුවේ මේ කියන ධර්මස්ශ්‍රවනය නොයි. ඒවාගේම ධර්මදේශනය පවත්තන දේශකයන් වහන්සේද ධර්මාසන වාඩිවෙච්ච වෙලා ඉඳලා වටපිට බලන්න නැතිව උඩබිම බලන් නැතිව හස්තපාද මකවිකාරදක්වන් නැතුව, භාවනාවකට වාද වුණක් මෙෙන් සමාධීගතව ඒ ධර්මදේශනය පැවැත්තුවතේක දේශකයන් වහන්සේටත්නිවන්දොරටුවක් වෙනවා. අතීත्याේ ලංකාවිීටිය මලිය දේව කියල මහා සීලවන්ත ස්වාමින් වහන්සේ නමක්. උන්නහන්සේ එක් තරා वा आपकोකො ෝ දවසකදී හැන්දෑ විඳල පසුදෑ පහංවනතුළු විසිතුරු ධර්මදේශනයක් පැවැත්තුවා දේශනය අවසාන වෙන කොට ඉට නැගීගෙන එනකොට, මේ ස්වාමීන් වහන්සේ ධර්මාසනරුඩවම සෞ කෙලෙස් නසා මහාරහත්භාවයට පත්වී වදාලා එනිසා ධර්මදේශනය නම් දේශකයන්වහන්සේට නිවන්දොරටුවක් වෙනවා. එනිසා දැන් අපි දෙපාර්ශවයම සූදානම් වෙන්නේ මේ කියන නිවන්දොරටු දෙකක් විවුත්‍ර කරගැනීමටයි එනිසා මේ පැයක් පමන පැවැත්වෙන ධර්මානුසාසනයේදේ. සියලු දෙෙනාම සාවධාන වෙමිං කාලේන දම්මසාාවනන් කියන මහාමංගලධර්මය මුදුම් පත්වන හැටියට මේ දහම්පාදයට සාවධානව සවන්දත්වා කියල ගෞරවෙන්නාරාධනා කරනවා මේ මාතෘකා කළ සූත්‍ර අයත්වන්නේ මජජිම නිකායෙහි මජජිම පන්නන්නාසකයේ රාජවර්ගයේ දෙවැනි සूත්‍රය රට්ට පාල සූත්‍රයයි මේ දේශනය ගිහි පැවිදි සියලූම දෙනාට බෙහවිම් ප්‍රයෝජනවක් දේශනයක් බැවිං ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා වස්සානකාලයෙන් පාසේ චාරිකා ගමං වැඩමකරවීම, චාරිකා ගමං වැඩමකරවීම ප්‍රධාන වසයෙන් කොටස් දෙකක් තියෙනවා. තුරිත චාරිකා අතුරිත චාරිකා කියලා. තුරිතචාලිකා යනුවෙන් හඳුන්වන්නේ භෝජනීයන් ජනන්දස්වා සත සහසේසු යෝජනේ කනේනඋප ගන්තවාන බෝධේතිතා මහාමුණේ. ඒ නම් මේ තුරිතචාලිකා යන්ුවෙන් හඳුන්වන්න ඉක්ම ගමංවලට ඒ යනෙ සරුවචඥයන් වහන්සේ දවසට දෙවාදයක් දොළොස්කෝටි ලක්‍ෂවාරය බැගේි මහාකරුණා සමාපත්තියට සමවදිනවා. ඒ මහාකරුණා සමාපත්තියට සමවැදනු වෙලාවේදී දසදාහසල් ලෝකධාතු වෙත බුදුවැස විිහිදුවලා එදා දවසේදී පිහිටවිය යුතුව අය තෝඩාගන්නව තීරණය කරගන්නවා. ඒ විදියට එදා බුදුවැසට යම්පිෙනෙක් යොමුණනානම් බොහෝ ඇත පලාතක ඉන්න කෙනෙක් හඩේ. සරුවත්නයන්වහන්සේ ශණිකයෙම්ම ඒ පුද්ගලයාවෙත වැඩම කරල පිහිට වෙනවා. අන්නේවාගේ ශනිකයිෙන් වැඩම කන්න ගමංවට කියනව තුරිසචාරිකා කියලා. අතුරිතචාරිකා යනුවෙන් හඳුන්වන්නේ භික්ෘ සංඝයා පිරිවරාගෙන බොහෝ තේජාන්විතාකාරෙන් වඩින චාරිකා ගමංවලටයි. ඒ චාරිිකා ගමන් ප්‍රධාන වසයෙන් කොටස් තුනත්තියෙනවා. මහාමණ්ඩල චරිකා මධ්‍යමණ්ඩල චාරිකාව සහ අන්තෝමණ්ඩල චාරිකාව කියලා. මහාමන්්ඩල චාරිකාව නමින් හඳුන්වන්නේ වස්සානකාලේ තුම්මාසයක් පමණ කෙකතැන වැඩඉදලා ඉතිරි නවමාසේම යොදුන් නමසීය පාගමණී වඩිනවන්නං ඒක මහාමණ්ඩල චාරිකාව. මධ්‍යමණ්ඩල චාරිකාවනමින් හඳුන්වන්නේ වස්සානකාලේ මාස හත්තරක් කෙකතැන ඉන්දලා ඉතිරි මාසටේ යොදුම් හයසීය පාගමනි වඩින චාරිකාවලට. අන්තෝමන්ඩල චාරිකා කියන්නේ මාස අටක් එකතැන ඉඳලා ඉතිරි හාරමාසය යොදුුන් තුන් සියයක් පාගමනින් වැඩම කන්න චාරිකාවටයි අන්තෝමන්දල චාරිකාව කියන්නේ. ඉතින් මේ සරුවත්න අන්වහන්සේ චාරිකාගමං වඩින්නේ විශේෂ හේතුකාරණා කීපයක් නිෙසයි. ඒකයන්නේ සරුවත්ඥයන්වහන්සේ සැවත්නුවර දේතවනාරාමයේම වැඩඉන්නකොට ඇත පලාත්වොල මිනිස්සුන්ට, ඒතවනාරාමියයට එන්න පහසුකන්නේ. අදකාලිවාගේ යානවාහන සුලබෝතිබුන්න ඒ කාලින්. ඒ නිසා ඒත්තන්ට බුදුබණහන්ට නොලබීයනවා. ඒවාගේම සරුවචඥයන්වාන් සේ දැකගන්ට නොහැකි වෙනවා ඒ නිසා ඒඇත්තු ධර්මයෙන් පිරිහෙනවා. ඇැබැයි මේ චාරිකාගමන් වඩිනකොට දුර ඇත පලාාත්වල මනුස්සයෝ. ධාන සාාලාවල් හදාගෙන, ධනෝප කරන ගැල්ලොල පටවගෙන සූදානම් වෙලා ඉන්නවුළු අනනි අපිට තිඩක් කලැබුනොත් දන් දෙෙන්නෙමි කියලා ඉතින් මේ වඩින ගමංවලදි බොෝත් දෙෙන තෙරුවන් සරණයනවා තවත් කෙනනේ බණ අහනව තවත් කනෙ පැවිදිවෙනවා තවත් කනෙ දන්දෙනව සමහරය මගඵල නිවංසුව පවා අවබෝධ කරගන්නවා මේ චාරිකා ගමංවඩින කොටට ඉතින් මෙන්න මේ වගේ විශාල් අරථයා සිදුවනු පෙනෙසයි. සරුවත්ඥයන්වහන්සේ චාරිකා ගමං වඩින්නේ. මෙම පිළිවෙලින් චාරිකා ගමං වඩිනා අතර සරුවත්ඥයන්වහන් සේකාවස්ථාවක වැඩම කලා කුරුරට තුල්ල කොට්ටිද කියන නියන් ගම්මානයට සැබවිම මේ කුරුරට වාසය කන්නේේ බොහෝම බුද්ධිමත් ඒවගේම සද්ධාවන්ත බෞද්ධ ජනතාව. ඉතින් සරුවතඥයන් වහන්සේ වැඩපු බව අහල්ලා, පුදුම විදිිය ජන ස්‍යිපාතයක් කැතිවුණ එදා ධර්මශ්‍රවනයට. එදා භාග්‍යවතුන් වහන්සේද විසිතුරු ධර්මදේශනයක් ප්‍රවැත්තුවා. ඉතින් මේ ධර්මදේශනය ශ්‍රවනය කර නැවිත්ති බුණ මේ තුල්ල කොට්ටිද කියන නියංගමේ ප්‍රධාන සිටුවරයගේ පුතරය. ඒ දරුවගගේ නමාදංවන්නේ රට්ට පාල කියලා. ඒ මොකද විපාතියක් සිදුවනත් මුළු රටම තරක්, ආහාර දෙන්න හැකියාව කොහු සත්තුව තිබුුණා. ඒ නිසයි රට්ටපාල කියන නමින් එතුම හැඳින්න්නුවේ. ඉති මෙතුමා පිරිසේ කෙලවරට වෙලා තමයි බණඇසුවේ. ඉරි මේ ධර්මදේශනි අහගෙනයනකොට මෙතුමාට තේරුණා මේ බුද්ධ ධර්මයනං ඒ කාන්තේ සත්්‍යේ ධර්ම්මයක් මට මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවනි. හැබැයි මේ ගිහිගෙදර ඉඳගෙනනං ඒක කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඒ නිසාමම් පැවිදිවෙන්ටඕන කියෙන් හිත ඇතිව වුණා. ඉති ඔක්කොම ෙසු ැගිටලා ගියාට පස්සේ සරුවත්ඥන්වහන්සේ වෙතගේල වැදලකිව්වා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ විසින් දෙසු මේ මදුර මනොවාර ශ්‍රවීසාක්ධර්මය ම මුලපටන් අගදක්වා එක අකුරක්වා අදු නොවනවිදිට අහගෙන හිටියා. ඒ අහනකොට ස්වාමිනි මට වැටවුණේ මේ ධර්මියමට මේ ජීවිතේදී අවබෝධ කරන්න පුළුවනේ. ැයි ස්වාමිනි ගහිගේ දර කියන්නේ දූවිලි ඇවිසෙන මහමාවතක්වාගේ. නමුත් මේ පැවිදි ජීවිතයකයන්නේ හරියට අභ්‍යාවකාසේවාගේ නිදස්ථනක් ඒ නිසා ස්වාමිනිි අනුකම්පා උපදවා මාව පැවිදි කරන සේක්වා කියලාරාධනා කලා. ඉතිං ඒවිෙනකොට තතාගතයන් වහන්සේ සිකපදයක් පනවා තිබුණ දෙමවපියන්ගේ අවසඩේ නැතුව දරුවෙකු මහන නොකළ යුතුයි කියලා. ඒ නිසා වදාල සිටුපුත්‍රය තතාගතයන් වහන්සේලා දෙමවපියන්ගේ අවසරය නැතුව දරුව සසුගතුව පැවිදි කරන්නනෑ ඒ නිසා ගෙදරගිල් අවසරේ ඉල්ලගේන්න කියල මේ කුමාරයපිටක් කලා. ඉරි මේ රට්ටපාල කුමාරය ගෙදර ගිහිල්ලා දෙමවපියොදන්නගේ පතුූලේ කල්ලල වැඳල කිව් අම්ේ තාත්තය මටාග සියල්ලම දන්න සියල්ලම දකින සරුවත්නයන්වහන්සේ මුණ ගැහුුණ. ඒ බුදුබනක් මන් ශ්‍රවණය කල්ලා ඒ ධර්ම යහනොකොට මට වැටවුනාා මේ ධර්ම ඒ කාන්ත ශසාක්්‍යය ධර්මයක් මේ ජීවිතය අවබෝධ කළ හැකි. හැබයි මෑන්ියනි ගෙදර ඉඳගෙනේක කරන්න බෑ නොේ පලිබෝධතියෙනනවා. ඒ නිසා මාව හදාවාඩාගත් තොබ දෙපලට නිවන්සුව ලැබිෙනු පිණිස. අවසට දෙන්න මට පැවිදිවෙන්න. දෙමවපියෝ දෙන්න පුදුමවිදිියබියයට පත්වනා. කියයාා හිටි අනේ දරු අපිට ඉන්න එකම වස්තුූබ පමන්නයි. අප මේ තර විශාල ධනාස්කන්ධයක් තියනවා ඒ සියල්ලට හිමිකාරය ඔබ පමණයි. भි මැරන වෙලා වෙපා ඔබෙන් වෙෙන්ංවෙලයානි බොහොම දුකින් ඒ නිසා කොහොමද අපි ජීවත්වෙන් දැද්දේ පැවිදිවෙන් අවසට දෙන්නේෙ පැවිදිවෙෙන්න්නෙ පාකීවා ්‍රට්ටපාල කුමාරය තුන් සැරයක් කිල්ලු අවසර ලැබුන්නේ. අවසානි මේේ සිටු පුත්‍රය මොකද කළේ බිම දිගා වුන. අම් මේේ තාත්තේ මට පැවිදිවේෙන් අවසර නැත්නම්. මගේ මරණය මෙතන වේවා කියල වල් හතා කාර නොගෙන හිතිය. මේක නම් පුදුම සිද්ධියයක්ක්. ඒ කියන්නෙ මේ රට්ටපාල සිටිපුූත්‍රය එසේ මෙසේ කෙනෙක් නෙමේ මුළු රටකටවන්නත් ආහාර දෙන්න තරන් ධනයත් තියන සිටුපුත්‍රයෙ. ඒවාගේම ගිහිකාලයේ භාරයාවරු හතරදිනෙ හිටපු සිටිපුත්‍රයෙ. නමුත් බලන්න මේ ධරමය නිසා ඇතිවෙච්ච වෙනස. ඉතින් දෙමවපියු නොේ කරුණ කිව් අනේ දරු නැගිටින්න. සම්පාත් විඳිමින් ගෙදරට වෙලා දම්පිින්කං කරන්න කියලා ඒ කිසි දෙයක් මේ දරු ඇහුවෙන අවසාන යාළු මිත්‍රය පවෑවිල්ල කිව්වා මිත්‍රය නැගිටින්න තෙමවපියන්ට දුක්දන්න එපා ඔය පැවිදිවෙන්න කියලා ගියාට ලේසි දෙයක් නෙමෙයි ඒ නිසා මේ සම්පාත්විඳගෙන ඉන්න කියලා නමුත් ඒ කිසි දෙයක් මේ කුමාර ඇසුවිනේ අවසානි මිත්‍රය අන්ටා තේරුුණා දැම්මික නවත්තන්න බැ ඒ නිසා දෙමවපියන්ට ගිහිෙන් කිව්වා අම්මේ තාත්තේ? ඒ සිටුපූත්‍රයා ගෙදර මැරුුණෝ තැති වැඩේ මොකක්ද. පැවිඋුණො දකිින්හරි පුළුවන්නේද. පැවිද්ද එපාුුණො තයිතෙනෙ ගෙදරට නේද. ඒ නිසා අවසර දෙන්න කිව්ෝ මහනවෙන්න. දෙමාපියෝ දෙන්න කිවෝ හොඳයි අපි පැවිදිවෙන් අවසර දෙනවා හැබැයි පොරොන්දුවක් වෙන්නට ඕන පැවිදි වෙලාපි දකිින්ටනව කියලා ඉතිං ඒ අන්ුව මේ පනිවිඩේ අහල්ලා තරටපාල සිටිපූත්‍රය ගෝහම සන්තෝසේ නැගිට්ට න කීපයක් නිවසේ රැඳී න්දල සරුවත්ඥයන් වහන්සේ වෙට ෙහිල්ලා සම්බුද්ධ සාසනයේ උතුං ව ප්‍රවෞද්්‍යාජීවිතයට පත්වුණ ඉ සරුවත්ඥයන්වහන්සේ දවස් පහළුවත්තරං කාලයක් මේ තුල්ල කොට්ටිත නියංගමී වැඩහිටිය ඒ ප්‍රදේශවාසිී ජනතාවට ධම් පිපාසිය තිබුණු නිසා. ඉന ඉං අන තුළුව සැවැත්තුවර ේතුවනා රාමේයටම වැඩිය. ඒ සැවත්තුුවර ජේතුවනාා රාමයේදේ. මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ සවි සුද්ධවසීලය පුර මිං භාවනාධරමයන් දියුණුකටගෙන නොබෝකාලයකින්ම ත්‍රීවිද්‍යා සත්් අබිටඥා චතු පටි සම්විිධාඥාන ලාබීව සෞ කලෙස් නසා මහාරහත්භාවට පත්්‍රී වදාලා ඉතිංගේ රහත්වෙලා අවරුදු දොලාා කැනතෙක්ම තමන්ගේ නිවසට වැඩිනෑ දෙමවපියොදකින්න. වුරුදු දොලාාකින් පස්සේ සරුවත්යන් වන්සේ වෙත ගිහිල්ලකිව ස්වාමීණි. ම පැවිදිවෙන් එන වෙලාවෙේ ගෙදරායියට පොරොන්දුව කුණයිඇත්තු දකිනෙනව කියලා ඒ නිසා දැම්මට අවසර ලැබෙනවන්නම්ම නිවසටවාදඉන්න. කිරේ සාරුවත්ඥයන් වහන්සේ දිවසින් දැක්ක මේ සිදුවෙන සිද්ධිය. එසේ නමුදදැම්ම සියල්ල දන්නා රහතන් වහන්සේ නිසා සියලු කෙසුන් න්නැසූ, රහතන් වහන්සේ නමක් නිසා නිවසටවාදී අවසට දුන්න. කිරි මේ රහතන් වහන්සේ පාත්‍රචීවර දරව, පිඩපාති වඩිමින් දනන්ජය කෝරවය කියන රජතුමාගේ උයනත්තිබුන මිගා චීර කියලම මේ උයනැට වැඩිය. ඒ උයනි රාත්‍රීකාලය ගතකල්ල පසුල්දෑ උදෑස නැම ගෙපිඩිවැඩින් පිින්්ඩපාත වඩි මිං තමංගයාර ගිහිකාලේ නිවස දිහාාවටත් වැඩම කැලා. ඒ වෙලාය මේේ පිය සිටුවරය කරනවෑමයෙක්ලාවා හිස පීරවමින් හිතේ. ඉරි ඈතටය වඩි නමේ. ස්වාමින්න්වාසේ තමන්ගේ පූත්‍රයා කියල අඳුරගන්න වැැරි වුුණා එක පාරට බැනවදින්න පටන්ගත්තා. අන්න අන්න එනව සිවුරු දරාගත්ත, හොරෙක් ඔයවගේ මුඩු මහනු තම අප එකමදරුවා තරගෙනගියේ එ නිසා බත්තැන් දත්තියා ගෙදරට අඩියත්තියන්න දෙන්න හොඳැනෑ කියන කතාාව කිව්වා. කනි දහතන්වාන්සේ ටැහුුණ, රහතන්වාසි දැනගත් අද දානි ලැබෙන්නේ අද දෝසාරෝපනයි ලැබින්නේ. ඒ නිසා මේ සිටුමානිගායි පිටුපසින් වැඩම කල්ලා ඒ වෙලාවේම මේ නිවසේතපු දාසියක් කුම්මාස කියලා පිළුණුවවෙච්චැ පිට්ටුහගයක් විසිකරන් අරගෙනයන්නවා. මේ රාහතන්වාස ප්‍රකාශ කලා නැගනියය ඔය විසිකරාණනං අරගෙනයනි මේ පාත්තරයට බෙදන්න ඉතිං ඒ වෙලාවි මේ දාසිය කටෝඩිනොත් මේ අංග ලක්ෂණ දැකල් අඳුරගත්තමේ. पाාල සිටු පුुत्र්‍රයනනි කියලා දुුවගෙන ගිල්ල බැමිණියට කිව්වා අ ඇවිත් තියනෙ වෙන කෞඩुුවත් में රට්ට පාල කුමාරය කියලා ඉරම් බැමිිය කිව්වා දාසි ඔබෝය කියන්නේ ඇත්තන්න අදෝ बදාसीिභාව निදහස් කරන එ අන්ුව बराහ්मණ තුम्මාට කිව්වා ගහිල්ල බලන්හරපේ खुत्र්‍ර ස්වාමින්වාන් सेු ඇවිල්ල තියෙන්න්නේ කියලා ඉदि में පිය සිටුවරේ අනකොට රහතන් වහන්සේ ගසකැට වාඩිවෙලා ධානි वाලදන්නවා ඒල්ල කිව්වානේ ඇයි පුතාම්මේ මෙතනයි න අපි යම් ගෙදර කියලා ්‍රාතන්වාන්ස කිව්වා ගෘහපති අපි අනගාරිකෙවනේ අපිට ගෙවල් නෑ අනේ දෑස්වාමිනි ධානට වඩින්න මං ඉස්සල්ලො නිවසස්සරයන් දානට වැදිය. මට දානනෙමේ ලැබුණේ දෝසාරෝපන ඇයි කොමද මංවේ නිවසට වඩින්නේ. අනේ දෑස්වාමිනි ඒව හිතන්නන්නපා හෙට දානට වඩින්න කියේවා ඉරි ්‍රාතන්වාන්සිේ ආරාධනය පිදිගත්තා. ැයි මේ පිය සිටුවරයගේ හිතේ තිබුුණේ මේ රහතන්වාන්සේව සිවුුණු ගලවල ගෙදර නවත්ත ගන්නයි. ඉතින්දැම් මේ රහතන්වාන්සේ ඒ කොහොමාරේ සිදුකරන් ටෝන කියල පිය සිටුවරය මොකද කල්ලේ තමන්ගේ හත්මුතු පරාම්පරාවටම අයිති මිසාල ධනස්කන්දය ගොඩවල් දෙහෙකට ගැහ්වා. ගොඩවල් දේකට ගාල කලාලවන වහලා ඒ මැද්දේ තමයි රහතන්වාහන්සේ ටාසනය පැනෙවුවේ. ඒවගේම ගිහිකාලෙ භාරයාාවරුන්ට කියල තිබුණ හොඳට සැරසිල ඉන්න අපේ හාමුදුරුව සිවුරු ගලවගන්න කියලා. පිරි මේ රහතන්වන්සේ පසුදා දානට වැඩියාම අර පිය සිටුවරයා. රත්තරං ගොඩවල් විවුත්‍ර කල්ල පෙන්නනවනේ බලන්න පුතා මේ ඔබේ මෑනියන්ට ලැබුණු දෑවැද්ද. මටේ තියෙන දානේ අනන්තා අපරිමානයි කියල නිමකරන්න බෑ ඒ නිසා දරුව සිවුර ගලවල දාලා එන්න. මේ සම්පත් පරිභෝග කරන්න. ඉතිින් රහතන් වහන්සේනෙ කියයායිටය පිය සිටුවටය මං කියන වතනය පිළිගන්නවන මෙන්න මේේ දේ කරන්න. ඔය ධනය තියෙන නිසා තමයි මේ ලෝකෙ මිනිස්සෝ මගේධනය මගේධනය කියලා ඇලිල ඉඳල්ලා අවසානේ නරකාගට ජනවා. තිෙරිසං අපායට ප්‍රේත් අපායට අසුර අපායට චනවා. ඒ නිසා යංකිසිගනෙට මෙය තන්නාව නැත්නම්. ඒයා කිසිදු ියක් නැතුව ජීවත්වෙනවා. ඒ නිසාවෙ සියනුම රත්තරං ගැල්ලලො පටෝගෙන ගිහිල්ලා ගංගාන නදයට දාන්න. රම්පිය සිටුවර එතනින්ම නිරුත්තර වුණා. ඒ අතරට ගිහි කල භාරයාවරු හතර දෙන ඇවිල්ලා මේ රහතන්වාන්සේගේ පා දෙක අල්ලගෙන. අහනව ස්වාමීණි අපි වගේ මේ කාන්තාවං අතෑරල දාලා. ඔය බ්‍රක්්මචරයාාව රකිනි මොනවගේ දෙවගනම් බලාපොරොත්තුෙන්ද ස්වාමීනි. ඉරෙ මේ රහතන්වන්සේ ප්‍රකාස කලා නැගනිවරුන්නේ. මං මේ කසාවතා දරාගෙන බ්‍රක්මචරියාව රකින්නේ දෙවගනම් බලාපොරොත්තුවේ නෙමේයි කිය නකොට රහතන්වන්සේගේ අර්්‍යත්තය ජසේ ආනුභාවයෙන් කාන්තාව හසල දෙනම සිහිනැතුවබියම් පතිත වුණා. මෞතුමිය මේ සියල්ල පසකටවෙලා බලාගෙන ඉන්නවා. රහතන්වන්සේ ප්‍රකාස කලා මෙයනියන්නේ අපියාාවේ ධානිටයි. ධනි දෙනවන්නන් දෙන්න අපාසුවට පත්කඩන්නෙපා. බහෝම ප්‍රණීතවිදියට දාානී වැලන් දෙව්වා. ඒත් මේ පිය සිටුවරගේ හිතේ තිබු නේ චරපුරුසයන්ලවාහරි සිවුරු ගලවගන්න. හැබැයි මේ රහතන්වාන්සි ධානි वाලඳල් ආසනින් නැගිට්ට ආසනි නැගිටලා මේ කරපු විකාරය ගැන ගාතා හයකින් පුදුමවිදිිය සිංහනා දෙයක් කලා. ඒ කියන්නෙ මේ කයතියන නිසරු ස්වභාවය පැහැදිලි කරමින් ගාතා හයකින් බණදේශනයක් කලා. පස්සචිත්ත කතම් බිම්බං අරුखाයන් සමුස්්‍යතං ආතුරම් බහු සංකප්පන් යස්සනත්ති දුවන්තිට කිසියන් ආත්මභාවයක නිට්‍ය ස්වභාවයක් නැද්ද එ නිසා මේ ඇටමස්නාඩවලින් පුරෝලතියන මේ සඩීරය දිහා බලන්න. පස්සචිත්ත කතාංරූපං මනිනාකුුණඩ ලේනච අට්ටිත්ත චේන ඕනත්දැන් සහවත්්‍යෙහි සෝබති, මේ මස්නහරවලින් පුරවල්ලා සමකින් බාලතියන මේ කය ඇඳුමෙන්ින් වැසුණු විට පමණයි බලවන්නේ නැත්නම් මේක හරියට අසුපිපිරුණු කලයක් කාසමාන්නයි. අලත්තාක්ක තා පදා මුකංචුන්නක මක්කිතං අළම්භාලස මෝහාය නෝචපාරගවේසිනෝ. ඒවාගේම පාදවල ලාරස තවරල්ලා නොය කැඳුමෙන් සැරසුනු මේ කය. මෝඩයන්ගේ බාලයන්ගේ මුලාවට පමණයි නිවන් මග සොයායන කෙනාට මේ ශරීරෙන් ඇති වැඩක් නෑ. අට්ටපාද කතාකේසා නෙත්තාංචන මක්කිතා අළම්भाාලස්ස මෝහාය නෝචචපාරගවේසිනෝ. එවාගේම හිසකෙස් මනාව ගොතලා මුණේ පුයරයිලෝ මේ කය මෝඩයන්ගේ මුලාවටමිසාක් නිවන් මග ස්ොවායන කෙනාට මේකෙන් ඇති වැඩක් නෑ. වන්න මේ විදියට මේ ශරීරයේ තියන, ಸභාවಯ පැදිලි කර අවසානිිට කියාහිටිය ಹෝදහි මිගವෝ පාසං නාසදා වාකර මಿගෝ තුವං නිවාಪං ගಚ්ಚාම خන්ධන්තේ මිගಬන්දකೆ මුවන් අල්್ලා ගැනීමත මුවවැද්දාාවිසි මුಗුලಾට වනවා නමුත් මේ මුවම්මොකද කරන්න್යාට මුවන් අල්್ලා ගැනීමනතියපු ඇම අනුභාව කරಲ್ලා මෙන්න මුවವවැද್ದು බලාගනින්್දිಿ ಪලාගෙනයනවා. මේ රහතන් වහන්සේගේ සිවුරු ගලවගන්න නොඒ කුපක්‍රභාවිතා කලා නමුත් අවසානෙමක්‍රද වනේ රහතන් වහන්සේ මේ ගාතාහයිම් බණ කියල්ලා මේ නිවසේ වහලේ කැනිමඩල භ්‍යුත්‍ර කරගෙන ඉරිදි බලේ මහසිං වැද්ඩිය.ඒවෙෙල්ලා විතම්මා දෙමාපියන්ට තේරුණේ සම්බුද්ධ සාසනයේ තියෙන වටිනාකම්ම දැංඉතින් සියලු දෙනාම කඳුරු අගුරුවමින් උඩබලාගෙනන්නවා මේ සිදුවෙච්ච දේගන්න. ඉතින් මේ රහතන් වහන් සේරිදි බලින් වැඩිය කොහටද ධනන්ජය කෝරාවය කියන රජතුමාගේ මිගාචීර කියන උයනැටයි. ඒඋයනේ ගසාක්කැට වැඩහිටය ඒ අතරයේ දනන්ජය කෝරාවය කියන රජතුමා තමන්ගේ උයම්පල්ලට නියම කල්ලා මං උදවත්සකින් උයනට කියනෑ ය නිසා උයනටිග සුද්ධ පවිත්‍ර කරන්න කියලා. ඉති මේ උයම්පල්ලවිල්ල බලන කොට මේ. රජරුවන්ගේ ගිහිකාල මිත්‍රයකුණු ට්ටපාල ස්වාමින්වාන්සයවිල්ලා. දුුවගෙන ගිහිල්ල රජජරුවන්ඩ කිව ේයන් වහන්ස තමුන්නාන්සිගේ ගිහිකාල ඉටපු මිත්‍රය වන්න ප්‍රට්టාල ස්වාමින්න්න ස ඇවිල්ල යෙන් ඉන්නවැන. ඒ ජරුවකි හෙනදෑ සෙල්මටයනක නෙමේටෙන්න්නේ, දැ යන්තෝනි රහතන්වාස දකින්න කියල සියලු දෙනා එක්ක මාව. ඇවිල්ල සියලු දෙනා එක පත්සක වාඩියවුණ වධනා කඩලා. අනතුරුව මේතා जुරුව ප්‍රශ්න කහිපයක් කැසවා. ස්වාමිනි මේ ලෝකයේ බොෝ දෙනා ශසනයේ පැවිදි වෙනවා වයිසට ගියාම. පයිසටගියාම හරි අම්බ කරන්නත් බෑනෙ හම්බ කඩගත්දේතාව දියුණු කඩගන්නත් දෑ ඒ නිසා මේ ජීවිතේ පලක් නෑ කියල වයසටගිය නිසා බොෝ දෙනා පැවිදිවෙනවා. නමු ස්වාමිනි ඔබවාන්සේ තාම අවරුදු විශස විසිපාකාලේ බදरे අවුවනवाයස පසු වෙන්නේ. ඇයි ස්වාමි බවාන්සේ තරුණවාය සේදී පැවිදිියවුණේ ඒ පවවෙනි ප්‍රශ්නේ නැවතා තැස්ුව ස්වාමීනේ මේ ලෝකයේ තවත් දෙනා පැවිදිවෙනවා ලෙඩදුකඇතිඋනාම තෙරදුකැදුනාම් අනිර්තය සලක නෑනෙ අප්‍රිය පිරිකුල් කරනවා ඒ නිසා ලඩදුක් සැදීම නිසා බොහෝ දෙනා පැවිදිවෙනවා නමු ස්වාි ඔබවාන්සේ පරම නිරෝගිනේ ඇයි ඔබවාන්සේ මේ සාසනය පැවිදිවන්නේේ ඒ දෙවනි ප්‍රශ්නේ. නැවතත් තැසුව ස්වාමීණි බොහෝ දෙනා මේ ලෝකයේ පැවිදිවෙනවා තමන්ට ධනිය නැති වනාම. ධනිය නැති වඋනාම කවරුත් බලය යාළුමිත්‍රය පවා සලකන්න ඒ නිසා ධනිය නැති නිසා පැවිදි වෙනවා නමු ස්වාමිණි ඔබවාන්සයට මොුණතරන් ධනයක් තියනවද. ඇයි ස්වාමිනි ඔබවහන්සේ මේ පැවිදිවුන්නේ. නැවතත් ඇැසුව ස්වාමීනි තවත් අය මේ ලෝකයේ පැවිදිවෙනවා ඥාතිහිට මිත්‍රාදිී අමනාප වනාම. ඒයතු තමන් සාමාජෙන් කොන් කලාම බොෝ දෙනා පැවිදිිවෙනව ඒගෙන කාලකිරලා. නමු ස්වාමය ඔබවාන්සටම මුළු ජනපදයක් මඥාතිනේ. ඇයි ඔබවාන්සම ශසනය පැවිදිියෝුණේ ඒ වෙලායි මේ රට්ට පාල මහරහතන් වහන්සේ මුලින්මර සරුවත්නයන්වන්සේගේෙන් බණය සූදාවසේ ශ්‍රවනයකයන්පය දුනු ධර්මකාරण හතරක්දශනා කල්ලා. අත්තිකෝ මहाරජ्यතින भाගවතා ජනතා පසතා රහතා, සම්මා සම්බුද්ධයන චත්කාරෝ දම් මුද්දෙසා උද්ධික්්ට මාරජ තුමනි සියල්ල දන්න සියල්ල දකින්නා වූ සම්යක්සම් බුදුරජාණන් වහන්සේ දෙසූ මාතෘකාධර්ම සතරක් ඇත යමහං ඥත්වාච දිස්වාච සුට්වාච අගාරස්මානගාරියම් පබ්බජිතු මමයි මාතෘකාදර්ම සතර නුවනින් දැන නුවනින්දැක නුවනින් යුක්ත දෙසවනින්ද අසා. මේ කසාවතා දරාගහිසකෙත්බා පැවිදි වනාා කියල මතක් කලා ඒ වෙලා වෙදි මේ රජ්ජුරු ඇසුව ස්වාමීන්නේ මොනොවදේ අසන්නට ලැබුණු කාර්ණාතර. උපනීයති ලෝකු අදදුවෝතිකෝ මහාරාජ්‍ය. මාරජ තුමනි මේ ලෝකසත්වයා උපංදාවසේ ඉඳල්ලා අරිටර හිරුමඩල ප්‍රමක්තමෙන් අස්තයටදීගෙන යන්න වගේ ජරාමරණ වෙතදීගෙන යනවා. අත්තාානෝ ලෝකු අනවිස්සරෝතිකෝ මහාරාජය. ඒවාගේ මहाරජතුමනි में ලෝකसाත්වයාට किसीම පිිसाරण කවවරන කඇත්ते නෑ අස්ු को ලෝකෝ සබබම් පහය ගමනී අන්තිකෝ මहाරාජ ඒවාගේ මहाරජතුමනි में ලෝකसाත්වයා බुුණතරන්දේवाල් අම්බ කල්ලා අවසාන දස්साතිමයි පරලෝ යන්නේ ඌුණෝ ලෝක අති तो තන්නා ද सෝති को මहाරාජ देවාගේ මहाරජතුමනි මේ ලෝකसाත්වයා තන්නාවටබहල් වෙලා සන්නාවට දාසවෙලාවාසය කරනවා, මෙන්න මේ කාරණ හතඩ තේරුම් අරගෙන නයි අදමංගේ නිසකෙස්් භාගෙන පැවිදිියුුණේ ඒ වෙලා වි රජ්ජුරු ඇසවා ස්වාමීන්නේම් මොකදද මේේ උපන්දාවසේන්දල සත්වයාන් ජරාමරණවි ඇද්දීගෙනය අනොව කියන්නේ. එලායි රහතන්වන්සේ ඇසුවවා රජතුමනි පරදැම් වයසකීයක් වෙනවද. ස්වාමිනි දැම්මට අවරුදු අසුවයි, ඔබට මතක දොබි අවුරදු විස්ස විසිපා කාලේ. මයි ස්වාමිණි මටෝොදට මතකයි ඒ කාලි කොහොමද දැන්කුහොමද අනේ ස්වාමිණේ තරුණ වයසේ නම් මට පුදුම විදිියේ රූප සම්පත්තියක් තිබුණ ඒවාගේ අස්වේ දුවනතරම් වේගේ මට දුවන්න පුළුවනි ඒ කාලි මට කිසිීම රෝගයක් නෑ මට ඉතුුණ මං ඉරිදිමතෙක් කියයලා රජතුමනි දැනුත්තේ තත්වය තියනවද අනේ මේ මොනවහනවද ස්වාමීඉන්නේේ දැම්මගේ මේ ලස්සනට තිබිච්ච කෝඩෙත් තිදීලා. දට්ටිකත් වැටිලගි ඉල්ලා ඒවාගේ ම හමත්්‍රරැලි වැටිල නොවේ रोෝගා බාද ඒවාගේම දකුණුග කළතිවෝ තියන තැ නෙමේ තිය වෙන්නේ නැගිටෝ ත් වාඩි වෙන්න බෑ වාඩියුණෝ නැගිටගන්න බෑ දැන් නිතරම අබල දුබල තාත්වය තියෙන්නේෙ අන්නන්නේ ඩග ජතු මනිදැන් තේරෙනවද මේ ලෝක සත්වයා උපන්දාවසින්දල ජරාමරණ වෙතායි යදීගෙන අන්න කියලා අනේ හිමයි ස්වාමිනිි දැන්නන්ගේඒ කාරණී පැහැදිලි නැවතා රජ්ජුරු ඇසුවා ස්වාමීනිි මටමි නොයෙක් විදිියයේ චතුරංග සේනාවක් ඉන්නවා. ඒවාගේම බිසෝවරු ඉන්න ඇමැතිවරු ඉන්නව දදරු ඉන්නවා ඇයි ස්වාමිනි මේ කීසි කෙනේගෙන් අපට පිහිටක් හව්වරනක් නෑ කියන්නේ. නැවතා රහතන් වන්ස ඇසුව රජතුමනි ඔබට තියෙනවද නිධහංගත රෝගයක් එහෙම ඒමයි ස්වාමිනිි මට තියනු විශාල වාතාබාධයක්. ප්‍රජතුමනයේ රෝගය හැදුුනා ඔබ මොකද කරන්නේ. නේ ස්වාමීනි මං ඇඳට ිල්ල ඒ අතර පෙරලෙනවා මේ අතට පෙරලෙනවා හරියටමගේ සරීටය ශක්තිමා පුළුසයෝ දෙන්නේෙ මාව ගිනිමැලේකට අල්ලගෙනන්න වගේ පුදුම දාහ අද්‍යැනන්නවා. ඒවගේම ස්වාමීනී ගෙරිමස්කපන කැත්තකි මගේ උදරේ කැපෙන්නවගේ වේදනා එනවා. ඉතිං ඒ වෙලාවටමගේ බිසෝවරොයි දූ දරුවයි ඇන වටේට ඇවිල්ල බලාගෙන කඳුළු සරන්න නේ රජ්ජුර දැම් මරේ දැම් මරේ කියලා. රි රජතුමන ඔබට පුළුවන්නේ වෙලාවට කියන්න අනේ බිසෝවරුණ යනේ දරුවන මේ වේදනාවෙන්ටික කොයත්තොත් ගන්න කියලා අනේ ස්වාමිනයෙම කිවටේ කරන්න පුළුවන්කමක් නෑනෙ න්නන්නේඒනක් රජතුමනි දැන් තේරෙනවදද මේ ලෝක සත්යාට කසි කැනෙගේෙන් පිඩිසාරණක් නෑ කියලා නේ හෙමයි ස්වාමිනි දැන්නන් තේරුණා නැවතත් මේ රජ්ජරු අසා හිටිය? ස්වාමිනි මට මේ තරා විශාල රාජ්්‍යයක්ක් තියෙනවා. අනන්තාපඩිමාන ධනයක් තියනවා. ඇයි ස්වාමිණි මේවා කිසිවා කපට පිහිටටනැකිය නිසති යනවා කියන්නේ. නැවතා රහතන්වාස ඇසුව රජතුමැනේ දැන් කාවධහරි ඔබ මේ සම්පත්විින්දනයක් කල්ලා නිරුද්ධ වෙනවානේ මරණයට පත්වෙනවානේ ඒ මරණයට පත්වනාට පසේ අයි ඇැවිල් ඔබ මේ සිංහාසනයේ වාඩිවෙනවද. ඇවිල්ල නැවතන් මේසායනාසනයේ සැතපෙනවද මේ රටේ රජගං කරනවද. අනේ නැස්වාමීන මං කර්මානු රూපව කොහේ අරිගෙල්ලා උපදේවේ මගේන්න අනේ රමුණු පුරන්ටයි මේ සම්පతයිකිి වෙන්නේ අන්නේඒකයි මහරජතුමනි සියල්ල දන්න මා සම් බුදුරජාණන් වන්සේ වදාලේ මොනතරන් දේවල් හරි අම්බ කළ තවසානේ තමන්ගේ సඩීර පූඩත් තිಯල තම යිස් තිම් පරලුව න්නේ. පිරි රජජරු මේ කාරණ තාල පැහැදුණ නැවතත් මේ රජජරු ඇසවා. स्वामीनी में उननों लोग को आति तो थाना आदा सो කියන්නේ ඒ වෙलावि रहताන්वा से प्रेकाश කला महाරජ्य තුुम्न यो बहिताන්න හත दिशाविෙනनත් मමුहदෙන් ेතරත් तिंडලා ඇමतिवरू पास देनेෙක් भෝොම विश्वासवाන්त ඇමතිवරू पास දෙनेෙ कැවි ලොබට කියනවා अ आසवाल प्रदेशी विशाल राज्यतीයනවා एक हाड़යටमी में सुनැति मीवर्दයක්वाගේ බොහොම පहास सुविहाල් लगते है कि. ඒම කිවොත් රජතුමන ඔබ මොකද කරන්නේ අනේ ස්වාමිනිි කොහොමාරිමංමගේ සේනාව යොදවලයි රාජ්‍ය අල්ල ගන්නවා ඒ ඔයාගේ අනෙ දිසාවල් ොල්නුත් තැවිල්ලා ඒ විද්‍යතමකිවොත් ඔබ මොකද කරන්නේ අනේ ස්වාමිනේ සියල්ලත්මන් කොහොමරි අත්පත් කඩගන්නවා අන්න රජතුමනි ඔබයම් රාජධානි පහක් ගත්ත කියලා එක වෙලාවේ සිංහසන පහකවාඩි වෙනවද එක වෙලාවෙේ රජ්‍ය පහි රජකම් කරනවද. අනේ නෑ ස්වාමිණ හෙම කරන්න පුළුවන්කමක්නෑ අන්නේ ඩං රජතුමනයාර එක රාජ්‍යත්තිබිල සැයීමක් නැති නිසා නේද අර තව රාජ්‍යල්ලගන්න උත්සා කළේ ඔබට පුළුවන්න හිත නැමෙනව නේද මේ මුුණු දඹදිය වුුණා තල්ල ගන්න අනේහිමයි ස්වාමීනි අන්නේක තමයි මහරජතුමනි මේ පෘතුජ්ජන ලෝක සත්වයාට කිසිීමදේකින් අස්වැසිල්ලක්නෑ සැනසීමක් නෑ ලැබුණත් කොච්චර ලැබුණත් තවතවත් තඩියම්භ කරනවා මේ මහසාගරේයට් නන්දිිසාාවල්ලොලින් ගංගාවල් ගලාගිෙනිනවා. ඒ මදිවටතා වරුසාාවල ත්වැටෙනවා. ඒ කොච්චට වතුර ලැබුණත් මහමුූද ඇති ඇති කිය නෑනෙ හින්දරට කොච්චට දර දෑවත්තන්නේ ඇති ඇති කිය නෑනිතා බුඩ ගුරා දැල්වෙනවා. ඒ වගේ මේ පෘතුජ්ජන ලෝක සත්වයාට මොනතඩං ගේ දොර වතුපිටි ඉඩකඩන් යානවාන ලැබුණත් කිසේදෝ සැීමක් නෑ කියනක මේ රාතන් වහන් සේරජ්ජුරු අන්ට ප්‍රකාශ කෙල්ලා. මේ කාරण හතරදේශනා කරල නැවතත් ගාතා दොලාාකිම්ම ජීවිතය තියන අසාර ස්වභාවය රහතන් වහන්සේ වදාල. පස්සාමි ලෝකේ සාධනේ මनුසේ ලද්ධානචිත්තන්න ධදන්තිමෝහා यह සංसाන්න चයංකරුන්ති बීයෝ चखाම අभිපත්तයන්ති මේ ලෝකදත්වේ නොෙක් විදිය ධනවත් පුද්ගලියෝ කින්ට ලැබෙන හැබැයිඒ දනවත් වුණට මසුරු ගතිය නිසා, මොකවා දෙන්නෙනෑ පරිත්්‍යයාගේ සිද්ධ කරන්නේ නෑ ඒවාගේම මේ ලෝකය ජීවත්වෙන රජවරු පවා එකරාජ්‍යයක් ලබල්ලා අනේත රාජ්්‍යයෙන් සැෑහිීමට පත්වන්නේනෑ මුළු ්‍රා්‍යොක්කෝ මල්ලගන්නයි උත්සාහකරන්නේ සැෑීමක් කැත්තේ නෑ. අවසානයටි මොකදවෙන්න මේ රජවරු පවා මිය පරලො යන්නවා ඒ මිය පරලොව යනකොඩ තමන්ගේ බිසෝරු දූදරු ඥාතිවරු ඒ අවුරුවා පිටු පසින් ගමන් කරන්නේ නෑ. අවසාීති ඥාති හඬාාවලපෙනවා අපේ අම්ම නැතිව වුණාපේ තාර්තනැතිවුුණ දුව පුතානැතිවුණනාා කියලා හඬාාවලපිල්ලා අවසාහි නිසෙන් බැහැරටගිෙන හිල්ල බූමිධාන කරනවා නැත්නං ආදාහන කරනවා. හිතිගේ ආදාහනය කන්නකොඩ තමං විතඩයේ මරණයට පත්වෙන්නේ තමන් වටා ඉන්න පිරිස කවුරුවත් තමං එකක් යන්න එන්නන්නේෙ නෑ. ඒ වෛතරද නෙමේ මෙන්න මේ කාරණය තමයි. අසුතුවා පෘතුජන ලෝක සත්වයා තේරුංගතනොහැකිව මුලාාවට පත්වෙලාතියෙන්ෙන්නේ. ඉළංට මේ රහතන්වන්සේ පෙකාස කරනවා කාමයි චිත්‍රරයි, මදුुරා මනෝරම විරූපරූපේන මතිින්ති චිත්තං ආදීනවංකාම ගුණේ සුදිස්වා තස්මා හම්ප්බජිතෝති රාජ. මාරජතුමනි මේ කාමයන් ප්‍රණීතයි මදුරයි. එසේ නමුත් මේ සියල්ල මනිත්‍යයට යනවා. ඒ නිසා මෙන්න මේ කාරණේ මැනවින් තේරුන් අරගෙන තමයි මං අද මේ සාාසනයේ ප්‍රෞද්ජාගත ජීවිතයට පත්තුුණේ දුමක්පලානේව පතන්තිමානවා දහරාච බුද්ධාච සඩීර බේද ඒවාගේම මහරජතුමනේ හඩාකාලයේද තරුණ වයසේද මාළු වයසේදීද මේ සත්‍ය මිය පරණවයනවා එ නිසා මේ කාරණයත්ම මැනවින් තේරුන් අරගත්ත නිසා තමයි නිවනකරාාව ගමන් කිරීමට පහසුවන මගවන උතු ව පැවිල ජීවිසට පත්තුනേ කියල ගාතා දුළකින් ධර්මදේශනා කලා ඉ ගාතා දුොලහිം බන කියලා රතන්वा सेේ නවතා සැවර ජේतව රමේ ටමවැඩිය ඒ ජේතව රමේයට වැඩම කල්ල साරුවන් වහන්සේට සියලුවමකාරण ප්‍රහැදිලිව ප්‍රக்காස කල්ලා ඒ වෙලා विසාරුවයන්वाසේ සිවवा පිරි සමැද್දේ. මේ රට්ටपाල මहाරතන් වහන්සේට ටනන්තනය ප්‍රධානය කළ ඒ ඩක්ගම් භික්කවේ මමසාාවකනන් සදධය පබජිතානങ भිකනයි යදි ඩ് රට්ට පාල මගේ ශසනයහි ශ්‍රද්ධාවෙන් පැවිදිෝ ්‍රාවකන්න අ තට ර්ට පාල ස්තවිඩയෝමැ ශ්‍ර्ताයි ජකයි උत्තමයි කියया ठනන්තනය ප්‍රධානය කලා ඉති මේ කතා ප්‍රයෞතිය අපි ගිහි පැවිදිි සියලූම දෙनाට අදර් සමල් කතාවක්. ඒ කියන්නේ මේ ලෝකයේ ජීවත්වෙන බොහෝ දෙනා මොනතරන්ගේදර වතුපිටි ඉඩකඩන් යනවාහන මේව කොච්චර ලැබුණ සැයිීමක් ඇත්තෙනෙ අඩියට අර මහමූදක්වාගේ සම්පල් ලැබෙන්න්න ලැබෙන්ෙන තවඒවටාසාවෙල්ලා අවසානි මුකදවෙන්නෙ මැඩිලගිල්ල ප්‍රේතලෝකටයනවා තිරිසං අපාටයනව නරකාදියට යනවා අ සුරපායටයනවා ඉතින් මොකදවෙන්නේ අවසානයේ දි සංසාරයදික්කරගන්නවා. නිසා මෙන්නම මේ තත්වේ මැනවිින් තේරුන්ගත්තහම ඥානවන්තු දවිය අප්‍රමාධවෙෙන්මින් සිල් රකිිනවා භාවනා කරනවා දානාදී කුසල ධර්මයන් සම්පාධනය කරනවා. තිංඒ අනුව සලකා බලන කොටාප අනන්ත දේර්ග සංසාරයේදී. මෙන්න මේ කියන දුක්කධර්මයන්ට භාජනය වන්නා සරුවත්්‍යයන්වාන්සේ දේශනා කල්ල තියනවා. නැසෝ භික්කවේ සත්තෝ සුලබරුූ කො යෝ එමිනාදීගේෙන් අත්දුනාා, මතා භූත පුබ්බාන පිතාභූත පුබ්බාන භාතරා භූත පුබ්බාදි වසයෙන්. මහනිනි මේ දීර්ඝ සංසාරයේදී අපිට අම්මා නවනු කෙනෙක් නැත. අපිට තාතා නෝනු කෙනෙක් නැත දුවපුතා සහෝදර සහෝදරිය නවනු කෙනෙක් නැත එකවරණෙම අනන්ත අප්‍රමය වාඩ වලදී මේ හැම කෙනෙක් මපේ ඥාති වෙලඉඳල තියනවා. පොටින්ම කියනවනම් පිංවාතිම යටා පිරිසෙන් ඉන්න. තිරිංගත සතුම් පවා පෙර අනන්ත ජාති ලාപේ අම්මල අනන්ತ ජාති ವලාപේ තාಥල දල පුතාල වෙල හිටිය ඒ විතරදනෙමේ අපි තනන්ತවාරම ್දිය තිරිංගත සතුම් වෙ හිටිය අනන්ತ වාරපි නරකාදටගිය අනන්ತවාරපි අവචටගිය අනන්තවාරපි තිරි සං පායාද සතා එටගිය සංසාರಯපි ඌරන් වෙලා ගල කැප ර වෙ ගැලූ ේ තු කලාන සිව මහසාගර ජලත වඩා වැ්ඩි ඒවාගේම කකළන් වෙලා බැටළුවන් වෙලා ගවයන් වෙලා ගල කැපුූවාර වල ගැල ලේ එකතු කලාන සිව් මහසාගර ජලත වඩා වැඩී මහනිනි ඒවාගේම රාජාಪරාධකාරයන් වෙලා පරදාරකර්ම කරන්නං වෙලා රජ දඬුවන් වලටම ලක් වෙලා ගල කැපුූවාඩ වල ගැලූලේ එකතු කලාන සිව් මහසාගර ජලත වඩ වැඩ නිසා මනිනි මෙන්න මේ තරන් දीර්ග සංසාරයක් අපියාවේ කුමනකාරණයක් නිසාද අනමතක්ගෝයම් භික්්‍යවේ සංසාරුව හබ්ාකෝටින ප්ඥායති අවිज්‍යානී වරणානං තන්නා සංයෝජනානන් සධාविතන් සංसाරතා මේ කියන विද්‍යවින් අंदභූත වෙලා තෘෂ්නාවට වහල්වීම නිසා තමයි මහණෙන මේ තරන් දीර්ග සංසාරයක්කාවිී. ඒ නිසා මහනිනිමිය දීර්ග සංසාරයේදී. වන්න පුදුක සීපත් කරගෙන සම්වේගවෙන්න. මේ දුකඇතිකන්න පූරබාත් රෘෂ්ණාවසුනු විසුණු කරාරින්න. ඒ දුකා සමුදයත් නැති සාන්ත නිර්වානධාතුවඩ පත්වීමට උත්සාාවත් වෙත්වා කියල සරුවත්නයන් වහන්සේ අනුසාසනා කල්ලා. ඉරිගේ අනුවසලකා බැලීමේදී මෙන්න මේ තත්ත්වය මැනවින් තේරුන්ගත්තා ම ඥානවන් තුදවී අප්‍රමාද වෙමින්. නිල් ගුණභාවනදේ ධර්මයන් දියුණු කරගෙන මේ ජාතියාගේ දුुක්ක ධර්මියන්ගෙන් එතරවෙල්ලා අජඩාමර සන්තමම හා නිවන්ස වශක්ෂා කරග නुහාවන්තවෙන්නවා එනිසා පි කල්පනා කඩගන්නට ඕනාපිඩැෙන් පතිරූප දේශවාසයක ඉපදී සිටිනවා ලංකාවැනි බෞද්ධරටක ඉපදුණ ඒවාගේ ම ජයත්‍රීම බෝධීන් වහන්සසි වැඩ ඉන්නයා පේරටේ දළදා ස්වාමන්වාන්සි වැඩ ඉන්නයා பேේරටේ. සර පදස කැනකාන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා පවතිनයක් අපේරටේ. එතිගේවාගේ වටිනා කියන බෞද්ධ රටක ඉපදුुනේ නිකන්නේ මේ සංසාරේදි කුसाල් කරගත්ත නිසයි. එ නිසා මේ වටින කියන මनුස්ස ජීවිත ලැබිච්ච වෙලාවේදේ සියලු දෙනා විසිෙන්ම සිදු කළ යුතුවන්නේ අප මාදන සම්පාදේත අප්‍රමාද වෙමින් සසර ගමන කෙටිකර ගැනීමට හේතුවන්න කුසලධර්මයන් සම්පාධනය කිරීමයි. තිගේ අනුව සලකා බැලිේ දපේ සරුවත්නයන් වහන්සේද අති දීර්කාලයක් මුළුල්ේ පිරූ පාරමී බලෙන් මෙයින් අවරුදු දෙදහස් අයිසි හෙකතියතදී බුද්ධගයා සුද්ධ භූමියේ බෝ මුලාරා වැඩයිඳගෙන සපිරිවාඩ මාර පරාජය කොටලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වනා. ඒ බුද්ධත්වේඩ පත්වෙලා පන්ලි අසරක් මුළුල්ලයි සුදු බුදුරැස් විහිදන මහනේමමාල් සුවඳ විහිදෙන ශව්‍රීම කපියුමෙන්. ද තුು ප්‍රभाාාවෙන් දෙසು සවිಸුදදವසි සද್ධර්ම में सीීමෙන් සविසි සක ವකೋට හටಲක්್ಯ දෙ ග්‍ර மா හ නින් ස ශක්ෂ කරගත්තා ඒ साුවනයන් වහන්සේ දරු दವසುವ කාಯवाළದ 10සදසලෝකदाතු ඒකාලෝක කළ මිනි පානක්න වෙන්න ස පරිනිර්वाනයට පත්වना ස सुරහතන් වහන්සලාද පිරිනිన్న අෙකු සෝවා द රಯන් හන් ುග. ම සුගතිගාමි උන්න. වැඩසිටි විහාරස්ථාන යම් පැම්පුණු මාලිගාමේ ඔක්කෝම නස්ටාවසේ සභවට පත්වුණ මේ වගේ ඉරහඳතාරක, මහමුූද මහාමේරු පරුවතා දිි කාල් පස්තයි වත්තුොත් ශනයක්ෂණයක් පාසා අනිත්‍යයි කැමති පරිදි නොපවතින බැවින්දුකයි. නිතර ඒවා කැමතිපාදි නොපවතින බැවින් අනත් අයි. නිතර පීඩා විඳින බැවින්දුुකයි මෙසේ අනිත්‍යෙ දුකානාත්ම ූති ක්ෂණ ධර්මය දුක්කාරෙ සත්්‍යයයි. ඒ දු කැතිකන්න ූර භව ෘणාව සමුදය ස්‍යයයි ඒ ඩුකා සමුදයත් නැති ශාන්තනිවන නිරෝධ සත්‍යයයි. ඒ නිවන වැඩීමට අනුගමනය කළ යුතු ආර් අස්್්‍රාංගි මමාර්ගේ දුක්ක නිරෝධගාමිනී පතිපදාര සත්‍ය නම් වෙනවා. අනන්තපරිමාන බුදු පසේ බුදු මහරහාතුන් වහන්සේලා මේ කියන ආඩ साත්‍යතර බෝධ කරගෙන කෙළෙස් ගිනිි ැල නිවාදම. මජරාමරසාන් තමා මහනිවනින් සධහටමනිවී සැනසුන්න ඒ නිසාඒ කෙළෙත් ගිනිීමල නිවාදම සදාකාලික සැපේට පත්වුණු බුදු පසේ බුදු මහඩහතන් වහන්සේලාට සිතකයවටන යනති දුරින් සැමකල්ලි අපේ ගෞඩවාචා උත්තමාංග නමස්කාරය වේවා අපටත් මේ ජීවිතය පුරා රැස්පක් කරගන්න සෑම කුසලයක්නැ දස පාරමී බව්ට සත්ති බෝධි පාක්ෂික දරුම් බව්ට පත්වේවා. ස සේ මාර සත්‍යයා බෝධයෙන් ලබනග්‍ර අමාමහනිවන් සුව පිණිසවේවා කියා පාත්ථන අද ධර්මානු ශාසනාවේ දායකත්වයන් වසරදු දෙනාම් තිෙක් වෙලා වස්ීලක පේටාගෙන ධර්මශ්‍රවනය කිරීමෙන් පැස් කරගත්තාාව කුසලා නි සංස ධර්මය අද මේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයේතු ගන පින්වසෑම දෙනාටන් සියලු දෙනා වෙනුවෙන් පරලොෝ සැපත් මිය පාලෝගගේ ඥාතිී තයිසිී හැමැටමත් මේ ධර්ම දේශනයට සවන්දුන්නා ව සියලුවම දෙනාටත් මේ කුසලානි සංස බලයෙන් අවරාරෝගේ සැම්පා සැලසේවා සම්බුද්ධ ශාසනය පිහිට කරගෙන වඩ වඩාත් කුසල් පාරමී ගුණ මුදුම් පක් කරගෙන මෙලොවජයගෙන පරලුවජයගෙන සසරජයගෙන කෙලෙසුන්ායගෙන ආත්මිය जाයගෙන. අපराජව බුදු පසේ බුදු මहाराහ तुන්නන් सेला සदाකාලිකව නිවසනसी පැමිණने වැඩවදා ජराමල සන්තमा මहा නිවන්සුුවසාදා ගැනීම පිණිස මේසමකुසलेයක් में काන්तेෙන් में හතුඒවා වාසनाविवा किया प्रथनाගැන आका सठच බुम्මටටා देවා නග මहिද්धिका, නදිtwaන්රතුසාසන න්තු දේසනන්තුwangsada අද ධර්මානු ශාසනාව පැත්තුූ දේශකණන් වහන්සේ කළුතරනාගොඩ ශ්‍රී ජනවංශ යෝගාශ්‍රම වසී පචපාද, කළමඩ සබුද්ධලෝක ස්වාමීඉන්ண்டඩන් වහන්සේ දේශ්ගණන් වහන්සේටත් නිදු්‍යරෝගී සම්පත්තිය සිරජීවිනිම ලැබේවායි අපි සිල්ධනාම සාධකාරපාත්වා ආශීර්වාාධ කරමු.